ඔබට යහපත් සන්ධාකාලයක්. අද අපි මෙනේ කරන්ටයන්නේ සිතේ නිදහස ලබා ගන්න ආකාරය. මනුෂ්‍යන්ට නිදහස කොයිතරම් අවශ්‍යද. සිතේ නිදහස ලබාගනීම සඳහා සමහරු තමුගේ මුළු සේෂත මුණත් නිදම් කරට පුළුවන් කියන කතා ඔබත් අහල ඇති. අපි හැමෝටම සිතේ නිහස පිළිබඳ ප්‍රශ්න අඩු වැඩි වශයෙන් තියනෙනවා හැබැ ඉවැනි ප්‍රශ්න වැඩිහරියක් ඇතිකරගන තියෙන්නේ අපි විසින් මයි කියලා මමකිව්වොත් ඔබේ පාර්ටම පිළිගන්න එකක් නෑ. ට ආධනා කරනා තාාවවිනාඩි කීපයක් මෙහෙම මා සමඟ රැඳෙනකෙන අපේ ගැෙන කතා කරම්. සිතට නිදහසක් නැතිවන්න හේතුව තමයි සිත දම්මැල්ි ලංගුදාලා බැඳලා සිත සිරකාරයෙක්වාඩට පත් කල තියෙන එක. මුණල් මේ දම්මැල්ි ලංගු කවුදේවා දමල තියෙන්නේ අපි මේ ගැන මෙනෙහි කරම්. මුලින් අපිට දකින්න පුළුවන් අපේ සිත අතීත දේවල් නැමති දම්මැල් ලංගුලින් ගැටග සාාතිබෙන ආකාරය. ඒවා තීත සාර්ථක භාාවයන් පිළිබඳ වේදනාත්මක මතකයන් වියහැකි. නතිනම් අපි ඉක්වන්වීම නිසා නිවැරදි තීරණ ගැනීමට අපොහොසත්වීම නිසා දේවචනයටයි එරෙහිවයාම නිසා සිදුණු දේවර්ගැන අමිරී මතකයන් විය හැකි. අප අපවම වර්දට පත්කරමින් අපේ සිතව වට දමාගෙන සින්නන දම්මඇල්ලි ලඟිවත් කර දනීමට ප්‍රියා කළ හැක්කේ අප අපටම සමාවදීම තුළිෙනුයි. පාවල්තුමා මේ තත්වයෙන් ජයගත්තා ආකාරය අපටත් ආදශයක් විදියටට පිළිපිත් වනේ නහතුන දාාහතර පදල සඳහන්කර දෙ වෙනවා. අප මෙමයි. එක කියවන්නේ. පස්සෙන් තිබෙන දේ මතක නැතිකොට ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගෙන යමින් ක්‍රිස්සුස් සේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සගේ උතුම් කැඳවීමේ දිනුම පිස දිනුම් පලකරා දුවමී. පාලතුමා කළ විදිටම අපිත් අපේ විසින් සිත වටා දමාගෙන තිබෙන එවැනි දම්මැල්විලංගුවත්කර ගනිමු. ඊළඟට අන්නයි විසින් අපේ ඒවා තිබෙන දම්මැල් ලංගුවලින් අපේ සිත ගැටගසා තිබෙන ආකාරය දකිින්ට පුළුවන් ඒ දම්මැල්ලිලංඟු මයි අන්න අගේ ක්‍රියානිසාප සිත්තුල ඇතිය තිබෙන ක්‍රෝධය වෛරය තිත්තකම නුරස්නාකම පිළිකුල ලජ්ජාවාදී දෙවල්. මෙතනද පෞතමා තමයි දම්වැල් ළංඟ කලව දැමම ගැන කියයා දෙන්නේ. කොලොසිතුනේ දාතන බලන් එකිනකා ගැන ඉස්සමින් යමෙකුට විරුද්ධෝ යමකගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාව යල්ලා ස්වාමින්වාසේ නුමලාට කම වනාක්මෙන් නුමලාත් කර පල්ලා මේනි ේවල් සිතතුළ බාගෙන ඉන්නවා කියන්නේ අන්න අය අප දෙසට වීසි කරන දම්මැල් විලංගු අල්ලගෙන අපේ සිතවටා දමාගන්නවාගේ වැඩ. දෙවියන්වහන්සේ ඉතා පැහැදිලිව පාවතුමාතුරින් කියන්නේ ඒ සියලු දෙනාටම සමාධීමතුරින් ඒ සියලු දම්මල් විලංගු ගලව ඉවත් කර ගන්න අලෙසයි. එසේ නොකොලොත් ඒවාට පුළුවන් අපේ සිත නරක් කරලා අපේ ආත්මය විනාශ කලා දමන්. කවුද මේ අන් අය අප ත දම්ල් ලංගුවන. අපේ පියා මාව දරුවන් දිිරිඳ සැමියා රැක අස්ථන්නේ කෙනෙක් ගමය කෙනෙක් සභාව කෙනෙක් ආදී වශයෙන් තව බොහෝය විය හැකි. ඊළඟට අපි දකිනවා එක අනිත් පැත්ත අප විසින් අන්න අවතයා තිබෙන දම්මැල් විලංගුලින් අපේ පැත්ත කෙලවරින් අපේ සිදත් ගටක සාගන්න ආකාරය. මේ දම්මල් ගලවා දැමින් සඳහා අපට යටහත්කම සහ සමාාව ගැනීම පුරුදුුවෙන් අවශ්‍යයෙන්වා. යටටාත්කමසා සමා ගැනව රෝම දොලහහි දහටේ පාතුමා කියන දෙ බලන් පුළුවන්නම් නොඹලාගෙන් විය හැකි ප්‍රමාණයට සියරු මනුෂ්‍යයන් සමග සමාධානයෙන් සිටපල්ලා. අප නිසා නරකාතටැහැරි තිබෙන සම්බන්ධතා යතා අතත්තයට පත්තර ගැනීමේ සම්පූර්ණ වගකීම තිබෙන්නේත් අපටමයි ඊළංට අපි දකින යක්ක්ෂා විසි න අපය තෙවා තිබෙන දම්මැල් විලංගුලින් අපගේ සිත් ගැටගසා තිබෙන ආකාරය වෙනත් වචනලෙන් කිනානම් පාපයට වහලෙකවීම ගැනයි මේ කියන්නේ මෙතන දී පෞු කියයාාදී සමාාව ලබාගතයුත්තේ දෙවියන් වහන්සේගෙනුයි. එවිට යක්ෂාගේ දම් ඇල්ලු ලංගුලින් අපට ගැලවේ හැකියනෝ. කිස්තු සේසු සහන්සේ කුරුසියදී මර්ණයට පත්වනේ පාපේ සහ යක්‍ෂාගේ හල්කමින් අපට නිදසලවාදීමටයි. රෝම හයේ දෙකේ කියන්නේ පාපෙයට මුලාවූ අපි තවත් එහි කෙසේ ජීවත්වොමද කියලයි. අප ජීවත්තනාකාරය පාලන කිරීමට පාපේට තවත් ඉඩ න නොදී යුතුයි. සහරු පාපය සමඟ ජීවත්වීමට පුරු පුරුදුදවේසි නාාකාරයක් දකිට පුළුවන්. හදිසි කෝපය අනික් අයිවේචනය කිරීම විනිශ්්‍ය කිරීම කා මි්‍යාචාර්ක සිතු විලි අ සබ්‍ය දේවල් නැරමීමේ පුරුදවාදීස් දේව සම ජීවත්වීම සාමාන්‍ය දෙවක් බට පත්තලතියෙන ඔුන්ගේ. ඒ කරනකොටගෙන අපේ සිතවට යක්ක්ෂයසින් දම්මල් විළංගදා බැඳ දමන බව ඔබ දන්නවාද. ඉතින් මේ තරම් දම්මල් විළංගුදා බැඳ තමාතිවෙන සිතකට නිදහසක්කොයිද. මගේ සිතට කිසිම නිදහසක් නෑ කියලා ඔබ කියද්දි ඉති ඔය සිට බැඳගනින්න දම්මල් විලංගු යත් කළ බලන්නකෝ කියලා තමයි මට කියන්න තියෙන්න්නේ. ඔබ දැන් දන්නවා මොනවාදේ දම්මැල් විලංගු කියලා. එවගේ කොහොම දේවා ඉවත් කරගන්න කියලා. ඔබේ සිතට ඉක් මනිින්ම නිදහස ලබාගනීමටවන්වන්සේ ආශිල්වාද කරන සෙක්වා ආමන්.